Bertie Samaga Victor. Sadaren Piligana Mage Alutma Godanagili Vagem Idikrim Via Parete. Me Blaske Kak. Tepochiak. Evagem Saman Kopiak. Mam Mevage Saman Deva Lassan Givalbot Pillan Harima Dakshai. Koti Makinoanang. Rubber Sapatu Pava. Me Anna Victor. Oh, mother. And the Tamoisa Patuga Karana Puluanda. Oh. Boots up with Rakneme, Hungak Deval, at the Tama, Eka Kern, Yai, than a gun with Ray Uni. Mangwal at a penna nang, Eka Kern, Hatti. Hari penna noko, upon the pettier. Mono to make it in. Make it in a look at the Lekatua. Quicker the rubber supper to a galapanadura. Hurry, make a galapa. We ratu the make it a lassant tea. Madding Alagamu, then Doranga and a padipella coronade. How? Hurry, sending a kistana got a coronona. Menatino padipella. Make it a chalidamatone. Malaga Venus Venus Primane, Janel will look quick to actino. Quick at the Madara Caracaraca. Hurry, make it. Hurry, and I make a gum. At the make a Honda Terry McBurty. Up in my body, I got metanatic to Kalana. Honda. Honda does. ඒ වගේම ගේකට වාලෙකුත් ඕන කරනවනේ. ආව. මෙන්න එනවා. නිල් පාට හොඳයිනේ. ඒ කාරියක් නෑ වගේ. රතු පාටක තියලා බලමු. ඔව්, ඒක හොඳට ගලපෙනවා. මෙන්න රතු පාට වහලේ තියෙන පුංචි ගේ සම්පූර්ණයි. කොහමද? අපූර්වයි වික්ටර්. සුරංගනා කතාවල තියෙන පුංචි ගයක් වගේ. බොහොම ස්තුතියි. අපි මේවා හදන්නේ අපේ ගනුදෙනුකාරයන්ව සතුටු වෙන විදිහට. මියාන්නකෝ. අපි ගිහින් පොඩ්ඩක් බලමු හදලා තියෙන අනිත් ගෙවලොත්. හොඳයි. ඒක හොඳයි. මේ දින මේ බලන්නකෝ. ආ මේව සරම ඔයාද හැදුවේ. ඔව්. බලන්න මේ තියෙන රවුම් ගේ හැදුවේ වට්ටක්ක ගෙඩියකින්. ලස්සනයි. මෙන්න මහත්මයා තියෙන පුංචි නිවහනක් ඇපල් ගෙඩියකින් හදපු. අරිම පොරේ. ස්තුතියි මහත්මයා. මෙන්න මෙතන තියෙන ටිකක් උස ගැය. මේක අදලා තියෙන මොකෙන්ද? අරිය පොරේ ඉන්න බලන්න. ඕ මේක අදලා තියෙන කෝපි පොච්චි. අනේ. එතකොට මේක බොහොම අසාමාන්‍ය හැඩයක්. මේක අදලා තියෙන ප්ලාස්ටික්කකින්. යට රවුම් ඒක උඩ තට්ටුවේ තනි කාමරයක් විතරයි තියෙන්නේ. ඒ නිදන කාමරේ වෙන්නේ. හරි තමයි හරි මහත්මයා. මේ හොඳ ඉඩ පහසුකම් තියෙන ගැය. මේක අදලා තියෙන ටී කෝප් එකකින්. අර මලසනයි. එතකොට මේ පැත්තේ තියෙන මහත්මයා පාන් වලින් හදපු ගෙය. ඇත්තමයි පාන් නේන. ඕ! මේ හරිට සුරංගනා කතාවල තියෙන ගෙවල් වගේ. හරිම නුනක් කර වැඩ. ස්තුතියි. පේනවනේ ඔයාලට තෝන විදිහක ගෙයක් හදන්න පුළුවන්. ඕ! එක එක විදිහ ජනල් දොරවල් සවි කරන්නයි තියෙන්නේ. එතකොට මේ වගේ ලස්සන ගෙවල් ඕන තරම් හදන්න පුළුවන්. හරියටම හරි. ඕන තරමක් පුළුවන්. ඔයාලා කැමති ඕනම දෙයක් අරගෙන ඒකට දොර ජනල් වහලා එකතු කරන්න. මට දෙයක් දැනගන්න ඕන ගොඩනැගිලි හදන මහත්මයා. මොකද මහත්මයා මේ සරම සුරංගනා කතාවල තියෙන ගෙවල් වගේ ඔය සාමාන්‍ය විදිය ගෙවල් හදන්නේ නැද්ද? ආ පොයි හදනවා. ඉන්නකො මං ඒකට සාම්පල් ටිකක් පෙන්නන්න. පේනවනේ. මෙතන තියෙනවා වෙනස් මොස්තර හතරක්. මොකද හිතන්නේ මෙතන තියෙන ඒවා ගැන? වැඩක් නෑ. මට ඕන හදපු ගෙවල් මිසක් පින්තූර බලන්නේ නෙවෙයි. පුළුවන් නම් ඔවා කෙලින් හිටවලා පෙන්නන්න. අනිවාර්යම පෙන්නනවා මහත්මයා. දුක් වෙන්න එපා. කොයි එකටද කැමති කියන්නකෝ. මේකටද? මෙන්න තියෙනවා ඒක. ඒක අපූර්වයි. මෙන්න තවත් එකක්. මං ඒකටත් ආසයි. මේක ගැන මොකද කියන්නේ? ඌ එකත් උනේ. එකක් ප්‍රසිද්ධ මාස්ටරයක්. මේ සේරම හරිම අපූර්වයි. පාට ඕන දේ උනානේ. සේරම ගෙවල් හිටවල තියෙන්නේ. හොඳයි නේද? ආ ඔය ඩික්‍රීම් චූරේ. ඒත් මට දෙයක් දැනගන්න පුළුවන්ද? අහන්න බලන්න. කොහොමද මේ ගෙවල් හැදුවේ? හෑ. මේව හදපු විදිය බලා ගන්නනේ ඕන නේද? අනේ ඔව්. හැබැයි කරදරයක් නැත්තම් විතරක්. හොඳයි. මං එනං ඉදිකිරීම් ශූරයාගේ රහස් හෙලි කරන්නයි හදන්නේ. අපුරුයි. හරි. මෙතන තියෙනවා මං සූදානම් කරගත්ත නිවෙස්වල මොස්තර ටිකක්. මෙන්න. මං පෙන්නන්නම් ඒව කෙලින් හිටවන හැටි. මේක වාට. හැබැයි අපි මේක පටන් ගන්න කලින් ඇඳගත්ත ගේ දෙකට නවා ගන්න ඕනේ. මේ විදිහට. එතකොට ඒක හිටවල තියන්න පුළුවන්. ඊට පස්සේ ගෙට වඩා ලොකු කොලයක් අරගන්න. ඒකත් දෙකට නවන්න. හොඳ තද නැම්මක් තියෙන්න ඕනේ. ආයෙක දිගාරින්න. ඊළඟට ගේ අරගන්න. ඒකත් හොඳ තදට නැවිලා තියෙන්න ඕනේ. ඒක කොලේ නැවුම ළඟින් තියන්න. ගේ කෙළවර කොලේ යට කෙළවරට තියන්න ඕනේ. ඊට පස්සේ මේ වැඩේත් හරිම වැදගත්. සෙලෝ ටේප් යොදලා කොලේට හොඳට අලව ගන්න. අලව ගන්න. අනිත් පැත්තෙත් ඒ වගේම සෙලෝ ටේප් යොදලා හොඳට අලව ගන්න. ධාරෙන් භාගයක් විතර ප්‍රමාණයට සෙලෝ ටේප් කැලෙන් භාගයක් විතර වෙන්න ගේ යට ධාරේ අලව ගන්න. හොඳයි. ඒක වහන්න. වහලා කොලේ හොඳට තද කරන්න. ඇතුල් පැත්තෙන් හොඳට ඇලවෙන්න ඕනේ. ඊට පස්සේ එක දිගාරිනකොට ගේ කෙලින් හිට වෙනවා. මෙන්න තවත් සිහින නිවසක්. ආ හොඳට තද කරන්න ඕනේ.
අනහරි දෙගාරිය අමතවත් සින නිවසක් ඒක හිතගන්නේ නෑනේ මොකද්ද මේකේ ප්‍රශ්නේ මට බලන්නකෝ මට තේරෙන ප්‍රශ්නේ මෙතන තියෙන ලොකුම වැරද්ද ඔයා හරියට අහගත්තේ නැති එක හොඳයි මෙන්නක බලටි මම පෙන්නන්නම් වැරදුණු තැන හොඳට බලාගන්නකෝ ඔයා මේ ගේ අලවල තියෙන්නේ කොලේ දෙපැත්ත කෙලින් හරහට එහෙම කළාම ඕන දේ වෙන්නේ නෑ එහෙම කෙලින් අතට අලවලා හරියන්නේ නෑ මේක නවන්න ඊට පස්සේ කොලේ එක පැත්තක ඇදේට තියන්න ඇදේට නේද එක තැනක් නැවුම් දාරේ ළඟට අනික ඊට පහලට ඊට පස්සේ දිග අරගන්න මං කියන්නේ මේක හරිම වැදගත් හොඳ තදට අලව ගන්න හරි හොඳ තදට අලව ගන්න ආ ඒක වහන්න අනිත් පැත්තේ වල සෙලෝ ටේප් කැල්ල කියදලන තියෙන්නේ ඉතින් කොලේ නවලා හොඳට තද කරන්න එතකොට ඇතුල් පැත්තෙන් හොඳට ඇලවේ හොඳයි අනිත් පැත්ත තරවන්න හිමීට දිග අරින්න මෙන්න ආගේ සිහින නිවන සම්පූර්ණයි. ආ පුරුයි මේක කරන්න ලේසි හදන විදිය දැනගත්තාම. හැබැයි ප්‍රවේශමේ උපදෙස් පිළිපැද්ද නැත්තම් වරදින්න තියෙන ඉඩත් වැඩි. මේකට මේ විට මට මේකේ ඇතුළ බලන්න ඕනේ වෙනස් වෙනස් කැමර එක කරන්න පුළුවන් ද? අපි පුළුවන් මම පෙන්නන්නම් කුගේ ඇතුළත්. හරි අපි ඉස්සර දොරරිමු යමු ඇතුළට ඕ ලොකු හෝල් එකක් තියෙනවා එතකොට මේ මොකද්ද ඕ කෑම කාමරේ මං කැමති ඒකට ඒක හරිම අපූර්වයි හොඳ කෑම සුදුකුත් දෙන්නව අර පැත්තෙන් මං හිතන්නේ එතන කුස්සියද කොහෙද ඕ මං හරි මෙතන හරිම අපූර්වයි මොනවද දන්නේ උයන්නේ මට හරිම බඩගිනි ඉස්සරට යමු මොකද්ද මේ කාමරේ ඕ මේ තිනේ නාන කාමරේනේ ඒක හරි අපූර්ව බත්තබ් එකක් තියෙනවනේ මට රැකෑමට කලින් මෙතන ඉන්නා ගන්න පුළුවන් හරි දැන් මෙතන එලිට ගිහින් බලමු ඊළඟටන ආ මේ නිදන කාමරේ ආ බලන්න කවුද මෙතන ඉන්නේ කියලා ජොලි ජොලි අපි සෙල්ලම් කරමු අපූර්වයි විත්ත මට තේ විදිහේ කාමර හදන්න ඉගෙන ගන්න ඕනේ මං පෙන්නන්නම්කෝ ඒ විදිහේ කාමර හදද්දී ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. අපි පහසුම විදිහෙන් පටන් ගමු. මෙන්න. ඒක හදල ඉවරනම පේන්නේ මේ විදිහට. හරි? අපි වැඩේ කරමු. අපි වැඩේට බයමු. මුලින්ම කොලයක් අරගෙන ඒක දෙකට නවා ගන්න. මේ විදිහට. ඊට පස්සේ කතුරක් අරන් නැවුම් පැත්තේ ඉඳන් පොඩි ප්‍රමාණ කැපුම් දෙකක් කරගන්න. ඒක කරගෙන කපපු මැද කොටස මේ විදිහට හොඳට තදට නවා ගන්න. අනිත් පැත්තත් හරවලා ආයෙත් නවා ගන්න. දෙපැත්තටම නවනවා. ඊළඟට කොලේ දිග ඇරලා කපපු කොටස තල්ලු කරන්න. හැබැයි හොඳට නැමිලා තියෙන්න ඕනේ. කොලේ හැමීට වහලා ආයෙ දිග අරිද්දි මෙන්න තියෙනවා මේසේ. අපෝරුයි. වාඩි වෙන්න එකකුත් වෙනවනේ. අපි දැන් ඒකත් හදමු. මේසේ දෙපැත්තෙන් කලින් වතාවට වඩා පොඩියට කැපුම් පාරවල් යොදන්න. සියරම කැපුම් දාර 4යි. හරි. හරි හරි මන් දන්නවා. ඊට පස්සේ මේස හදද්දි කරපු දෙයම මේ දෙකටත් කරන්න. ඔව් උඩ අතට නවන්න. අනිත් පැත්තත් හරවලා ඒ පැත්තටත් නවන්න. ඊළඟට කොලේ දිග ඇරලා මේසේ හදාගත්තා වගේ ඇතුළට කපපු කොටස් දෙක තල්ලු කරන්න. මෙන්න තියනවා. ඔව්. මේක තවත් තල්ලු වෙන්න ඕනේ. දැන් මේකේ වාඩි වෙන්න පුළුවන්. එටික්ක. ඔබටි මේක සරසිල වලට මොකද කරන්නේ? හරි හරි මං ඒක තමයි කරන්න හදුවේ. මේසේ උඩ තියෙන දෙයක් මෙතනින් ඇඳගමු. මේ මොකද කියන්න පුළුවන්ද? ආ මේ මල් පෝච්චියක් නේ. හරියටම හරි වටි. අලුත් මල් දාපු ලස්සන මල් පෝච්චියක්. හොඳයි. එතකොට මෙතන පිටියේ වෙලාව පෙන්වන දෙයක් එල්ලලා තියෙනවා. ඔරලෝසුවක්. හරි. ඒක හොඳට වෙලාව පේනව නේද? පිටියේ මේ පැත්තේ දෙයක් තියෙනවා. ලස්සන පින්තූරයක්. ඒකත් එල්ලලා තියෙන්නේ. මේකේ රාමුව මොන වගේ පින්තූරයක්ද? කන්දක පින්තූරයක්. මුද්‍රට හිම වැටිච්ච කන්ද. ඔව් ඇත්තමයි. මේක ඉන්නවා ලීබඩ යොදපු කාමරයක්. මේක උමනන්න තිවලවට මෙහෙම නවල තියන්න. හොඳයි නේද මේ කාමරේ? බොහොම හොඳයි වික්ට. එත් මේ අන්නක ඔයා කිව්වන්නේ මේ වාතන විදි දෙකක් තියෙනවා කියලා. ඔව් මට දැනේ මතක් වුණේ. මේ නාන කාමරේ හදනකොට අනිත් විදිය බලා ගන්න පුළුවන් වෙයි. බලස්තද? කොලිටික අරන් වැඩේ පටන් ගමු. පුරුදු විදිහට මුලින්ම කොලේ දෙකට නවා ගන්නවා. හැබැයි දිග අතට. දැන් ඒකේ දිග ඇරලා වෙන කාඩ්බෝඩ් තීරුවක් අරගන්නවා ලොකු කොලේට වඩා පොඩියට. හරි. ඒකේ දෙකලවර එකට තියලා සෙලෝ ටේප් කැලකින් අලව ගන්නවා. අලව ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත නවා ගන්නවා.
හොඳටද නාන කාමර උපකරණ ඊළඟට වැදගත්ම කොටස ආය දිග අරගෙන මේ විදිහට තව තනකින් නවා ගන්නවා ඒක දිග ඇරියම මේ විදිහට තියෙනවා මේ තියෙන ලස්සන බාත්ටබ් එක ඕ අපූර්වයි සෙලොටේප් කැලි යොදනවා දෙපැත්තටම සෙලොටේප් වලින් කැලි දෙකක් යොදමු ඊට පස්සේ අනිත් පැත්ත හරවලා එක කොනක් හරියටම මේ නැවුම් දාරට හිටින්න අලවනවා මේක යට දාරයක් හොලේ යට දාරයටම තියෙන්න ඕනේ හොඳට තද කරන්න අනිත් පැත්ත අලව ගන්න ඕනේ කොලේ අනිත් පැත්තට දෙපැත්තම ඇලවෙන සෙලොටේප් කෑල්ලක් මැද්දෙන් තියලා කොලේ උස්සලා අරගෙන හොඳට තද කරන්න මෙන්න බාත්ටබ් එක ලෑස්ති ඔව්ක මේක නංග පුරුයි ඔව්ෙත් වතුර කරාම නැතුව වැඩක් නැහනේ මෙන්න තව කරාමයක් මේකට ෂවර් එකකුත් අයි කළා නම් හොඳයි නේද ඔව් ඔව් අනික කන්නඩියක් නැතුව නාන කාමරේ සම්පූර්ණ වෙන්නේ නැහනේ කන්නඩියක් දැම්මට පස්සේ හැමදේම සම්පූර්ණයි අනිත් කාමර වගේම මේකත් වහලා තියන්න පුළුවන් මේ දෙපැත්ත එකතු කරන්න විතරයි තියෙන්නේ දැකනේ මේක හදන්න ලේසි ඔව් ලේසි ඔව් මතක තියාගන්න මේ ක්‍රම පාවිච්චි කරලා කැමති විදිහේ කාමරයක් හදාගන්න පුළුවන් සම්පූර්ණ ගෙයක් වුණත් පුළුවන් උත්සාහ කරලා බලමුද ඔව් මේ ක්‍රම හොයාගත්ත පීඩි ක්‍රීම් ෂූර වික්ටර් ස්තුතියි මේ කාමරවල තියෙන අනිත් විශේෂත්වය තමයි මේව හරවන්න පුළුවන් වෙනස් වෙනස් විදිහේ තැන්වල තියන්න පුළුවන් ඉතින් ගනුදෙනුකාරයන්ට අන්තිම තීරණය ගන්න කලින් සේරම තිය තිය බලන්න පුළුවන් මට පෙන්වන්න හොඳමයි මෙන්න බලන්නකෝ නිදා ගන්න කලින් ඇඟපත හොද ගන්න ඕනද නැත්නම් උදේට මූණ හොද ගන්න ඕනද එහෙනම් නාන කාමරේ නිදන කාමරයට එහා පැත්තෙන් තියෙන එක තමයි හොඳ නේද බලන්න දෙක එකතු කළාම පේන්නේ මේ වගේ මොකද හිතන්නේ හරිම ආකර්ෂණීය ඒත් මන්න නිදා ගන්න කලින් කරන්න කැමති වෙන දෙයක් මොනෝ මොනෝ හරි බොන එක එහෙමනම් කුස්සියත් නිදන කාමරයට කිට්ටු වෙන්න ඕන නේද ඔයත්ට මේක නම් හොඳ අදහසක් අපෝයි දැන්නේ මතක්ුනේ ඒ මේක එක දේවල් බිව්වම මට වැසිකිලියන්න ඕන ආ ඒක පහසුයි කරන්න තියෙන නිදන කාමරේට එහා පැත්තේ වැසිකිලියක් තියෙන එකයි මෙන්න මොකද හිතන්නේ මේ ගැන ඕ පුරුයි ඒ කියන්නේ මට ඕන ඕන තැන්ෙන් බැලෙක් මනට මේකට යන්න පුළුවන් ඔයා හරි වික්ක මේක මට ගැලපෙනවා හොඳට අනික තව දෙයක් මේක වටේට තියෙන්න ඕනේ හොඳ ලස්සන දර්ශනයක් මට ඒ සේව WhatsApp යන්න පුළුවන්. ඔව් ඇත්තට කොහ බලන්න මෙන්න තියෙනවා. මේක ලස්සනයි. බලන්න. මේ උද්‍යානයනේ. සෙල්ලම් පිටනියක් තියෙන උද්‍යානයක්. මොන්ටිලයි ලිස්සන බොට්ටු තියෙනවා. මෙතනදී ඔයාට කැමති සෙල්ලමක් කරන්න පුළුවන්. ලොකු ගොඩනැගිල්ලක්. ඔව් මේක වෙළඳ සල් ගොඩනැගිල්ලක්. එක එක දේවල් මෙලදී ගන්න පුළුවන්. තව ළඟපාතම හොඳ පොදු ගමනාගමන පාසුකම් තියෙනවා. ඉන්නේ. ගින නිවන රථය. අදිසි අවස්ථාවකට. ඔව් තමන්ගේම වාහනයකට යන්න හොඳ පාරවලුත් තියෙනවා. ඒක අපූර්ව අත්දැකීමක්. අපෝයෝ. මේ නගරේ තියෙනවා තවත් අපූර්ව තැනක්. ගුවන් විදුලි කොළුන. අපූර්වයි. මේක ප්‍රසිද්ධ බිම් සලකුණක්. අරකි මොකද්ද? මේක තියෙනවා තවත් ලස්සන ගයක් හොඳ උද්‍යානයක් එක්කම. එතකොට මේක. මේ තියෙන තවත් හොඳ බිම් සලකුණක්. හිම වැටුණු කන්දක්. මේ පූජි නේද? ඔහු මේ පූජි කන්ද. මෙන්න නගරෙන් පිට තියෙනවා මාලිගාව. ඔව් ඓතිහාසික මාලිගාවක්. මෙන්න තියෙනවා මුදුන ගෝලාකාර අසාමාන්‍ය ගොඩනැගිල්ල. ඒක ලුණු ගෙඩියක් වගේ. මෙන්න දම්පාට වහලයක් තියෙන ලොකු ගෙයක්. ප්‍රංශ වලව ආකාරයේ ගෙයක්. අපූර්වයි. තවත් වැඩි දෙනෙක් ආස විදිහේ ගෙයක්. එතකොට මේක නිතර දකින්නේ නැති පුංචි ගෙයක්. අත්තමයි මාතසේ වගේ ගෙයක ජීවත් වෙන්නේ. එහෙනම් බටි මං යනවා නගරේ වටේ රවුමක්. ඔය අතනවල. හොඳ අදසක්. හරි එහෙනම් යමු. මක් මේ අපූර්ව ගමන ටිකට් උනා. ඔව් මෙතන හොඳ හොඳ ගොඩනැගිලි තියෙනවා. පොඩ්ඩක් ඉන්න විට මට පයින් ගියා ඇති. මං ගිහලා බස් එකට නගිනවා. හොඳ මං යනවා වෙළඳසැල් තියෙන ගොඩනැගිල්ලට.